වෙනස් දෙයක් අලුත් විදිහට දකින්න ඒ පිළිබඳ අත්හදා බලන්න කැමති ඔබ වෙනුවෙන් අත්ලක් දෙන මෙවරත් SL Info කොටස් වෙළඳපොළ වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හොඳයි යාළුවේ, අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ බුල් මාකට් එකේ වගේ මොකද්ද මේ බෙයා මාකට් එක සහ මේ මාකට් දෙක හරි හැටි දැනගැනීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියන එක යන්නයි. හොඳයි, අපි මේකේ මුලින්ම ගම් බුල් මාකට් එක කියන්නේ මොකද්ද කියලා. බුල් මාකට් එක කියන්නේ ඇත්තටම යම්කිසි කාල පරාසයක් තුළදී ෂෙයාර් එක ඇතිවෙනා වූ වර්ධනයක් බුල් මාකට් එක කියලා කියනවා. ඒ වගේම අපි මේකට කියනවා තවත් නමක් ගැනුම්බර වෙළඳපොළ තත්ත්වයක් කියලා කියනවා. ඒ වගේම බෙයා මාකට් එක කියන්නේ මොකද්ද? බෙයා මාකට් එක කියන්නේ යම්කිසි කාල පරාසයක් තුළදී ෂෙයාර් එක මිල අඩු වෙන තත්ත්වයක්. මේකදී අපි කියනවා විකුණුම්බර වෙළඳපොළ තත්ත්වයක් කියලා කියනවා. හොඳයි, මොකද්ද මේ ඇත්තටම ගැනුම්බර වෙළඳපොළ තත්ත්වයයි විකුණුම්බර වෙළඳපොළ තත්ත්වයයි මේ දෙක දැනගැනීමේ අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ. හොඳයි, අපි මෙහෙම ගත්තොත් ඔයා කොටස් වෙළඳපොළේ ලාභ උපයන්නේ ඩේ ට්‍රේඩ් කරලා නැත්නම් ගනුදෙනු කරලා අඩු ගානට කොටස් අරගෙන වැඩි ගානට විකුණලා එහෙම ලාභ ලබන කෙනෙක් නම් එතකොට බලන ඇති අනික්‍රමයේ මොකද්ද කියලා මේ ලාභ ලබා ගන්න. අනික්‍රමයේ කිව්වොත් එහෙම ඔයා කොටස් රඳවාගෙන කම්පැනි වලින් ඩෙවිඩන්ස් ලබාගෙන ඒ විදිහට ලාභ ලබා ගන්න පුළුවන් තව පැත්තක් තියෙනවා. මේ වෙළඳපොළ තත්ත්වයන් දෙක ගොඩක් වැදගත් වෙන්නේ මේ ඩේ ට්‍රේඩ් කරන කට්ටියට. නැත්නම් ගනුදෙනු කිරීම තුලින් විකුණලා ලාභ ලබා ගන්න අයට තමයි මේක ගොඩක්ම වැදගත් වන්නේ. මොකද ගැනුම්බර වෙළඳපොළ තත්ත්වයක නැත්නම් බුල් මාකට් එකේදී ඔයා ෂෙයාර් එක මිලදී ගත්තේ නැතොත් ඔයාට පාඩු ලබා ගන්න වෙන්නේ. අපි මෙහෙම උදාහරණයක් ගමු. ෂෙයාර් එක දැනට පවතින මිල රුපියල් 10යි. ඒක අනාගතයේදී රුපියල් 50 දක්වා වර්ධනය වෙනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔයා ගන්න ඕනේ ෂෙයාර් එක රුපියල් 10 අවස්ථාවේදී. මොකද ඊට වඩා ගිහින් රුපියල් 25කට විතර ගත්තට පස්සේ ඔයාට ලබන්න පුළුවන් විකුණන ලබන්න පුළුවන් ලාභය අඩු. මම හිතනවා ඔයාට ඒක තේරුණා කියලා. ඒ වගේම ඒ උදාහරණේ බෙයා මාකට් එක පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ඔයා ගාව තියෙන කොටස් වල මිල රුපියල් 50යි. මේක අනාගතයේ රුපියල් 10 දක්වා අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනටම ඔයාගේ ෂෙයාර්ස් ටික විකුණලා මුදල් බවට පත් කරගන්න. මොකද අනාගතයේ මිල අඩු වෙනකොට ඔයාට වෙන්න පුළුවන් අලාභේ වැඩි. ඒක නිසා අලාභේ අවම කරගන්න ඔයා කලින්ම විකුණන තරමට හොඳයි. හොඳයි, මේ වෙළඳපොළ තත්ත්ව දෙකකින් තමයි මුළු කොටසක නැත්තම් කම්පැනි එක කොටස් ගන්න අවස්ථාව මොකද්ද, කොටස් වෙළ විකුණන අවස්ථාව මොකද්ද කියලා පූර්ණ නොලෙජ් එකක් තියෙනවනේ මේ සම්බන්ධව. නැත්තම් ඔයා ඔයාට හරියට ලාභ ලබා ගන්න බැරි වෙනවා. ගොඩක් අය මේක මේවා දන්නේ නැතුව ගිහින් බෙයා මාකට් එකේ නැත්තම් මිල පහල යන අවස්ථාවකදී ෂෙයාර්ස් ගන්නවා. ගත්තට පස්සේ කවදාවත් එයාට මේ මිල එයාගේ කොස්ට් එකවත් කවර් කරගන්න විදියක් නැති වෙනවා. ඒ මිල පහල යන අවස්ථාවකදී ගත්තට පස්සේ තවත් මිල අඩු වෙනවා. එතකොට එයාට විකුණලා තවත් අලාභ ලබන්න. අන්නේ හින්දා තමයි මම මේක වැදගත් පොයින්ට් එකක් විදියට ගත්තේ. හොඳයි, හැමදාමත් කියනවා වගේ ඔයාට මේ සම්බන්ධතාවක් තොරතුරු ලබා ගන්න ඕන යන CSN ඉල වෙබ් අඩවියට මම අපේ පේජ් එක තියෙනවා, පහලින් කමෙන්ට් බොක්ස් එක තියෙනවා. ඒක තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ ඔයා බලන්න කැමති නම් ෆලෝ කරන්න අපේ ට්විටර් එකේ පේජ් එක ලයික් කරන්න, අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න.